හේතු කරගෙන ඒ බඩබලකායට විරුද්ධව පැමිණිලක් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරනවා. මේ බොහොම පැහැදිලිව පෙන්නු කරනවා මේ සංජීව දිසානායක කියන මේ ගිණුමේ සමගි බලවේගය කණ්ඩායම විසින් මේ මඩ ප්‍රහාරය එල්ල කරන්නේ මේ එක්තැනත් එක්ක ඒ වගේම තව තැනත්තන් කීප දෙනෙක් ඉන්නවා මේ අනිත් තැනත්තා ඒ වගේම මෙතන තව තැනත්තන් කීප දෙනෙක් ඉන්නවා මේ සියලු දෙනාම රජි ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රධානත්වයෙන් තියෙන සමගි බලවේගයේ උදවිය ආණ්ඩුවට ප්‍රහාර එල්ල කරන්න නැතුව අපට ප්‍රහාර එල්ල කරනවා අපි දිගින් දිගටම අපේ පක්ෂේ නායකතුමා රජිත් ප්‍රේමදාස මහත්මාවත් ඒ වගේම මේ කණ්ඩායමත් විවේචනය කරන්න නැතුව දේශපාලනය කරන්න කියලා අපට උපදෙස් දීලා තියෙනවා අපේ පක්ෂේ එවැනි විනයක් ඇතුළු වැඩ කටයුතු කරනකොට මේකට අවිධිමත්ව අවිනීතව කටයුතු කරනවා ඒ නිසා අපි තීන්දුව කරාද මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්නත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණේ අනතුරුව මේ පුද්ගලයන් හෙළිදරව් කරගත්තාම ඒ පුද්ගලයන් සම්බන්ධව පුද්ගලිකව ඒගොල්ලන්ට විරුද්ධව අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩු පවරන්න. මේ ඉත ප්‍රථම ජාතික රූපවාහිනියට ඒ වගේම ලේක් හවුස් ආයතනයට ඒ වගේම මේ රටේ පොලිස් ප්‍රතිවරයාට විරුද්ධව අපි නඩු පවරලා ලක්ෂ ගණනින් වන්දි ලබා ගත්ත උදවිය එනි ශාප්ති සජිත් යතුමාගේ මඩ බල කායටත් කියනවා මෙවැනි මඩ ගැහි මේ වරකින්න එසේ නැත්නම් ඒගොල්ලන්ට මෙවැනි තත්ත්වකට කලින් පොලිස් ප්‍රතිතුමාට ලේක් හවුස් එකට තහ ජාතික රූපවාහිනියට මොන දුන උනාන්ත මේ තත්ත්වයකට මොන දෙන්නට වේවි ඒකට සූදානම් වෙන්නේ කියලා සමේ ආණ්ඩුවට එන්න ගන්න තු ඔබතුමාට දෙන්න ගන්න ප්‍රතිචෝදාස මහත්තය ආණ්ඩුවට වඩා ඔබතුමාට බය නැද මට පේන්නේ සමග බලවේගයේ බය වෙලා ඉන්නවා ඒ බය නිසා තමයි මේ පාර දෙන්නේ බය නැත්තම් පාර දෙන්නේ නැහැ विश्वास भंगे पत्थर नायक रणिल विक्रमसिंह महतमा इकाई पार्लमेंट ප්‍රකාශයේ පිළිවදෝ පරීක්ෂා කරන බලන්න. විපක්ෂයේ චෝදනා නගනවා මේ පෙත්සමට අසංකරයවත් නැති මන්ත්‍රීවරේ කොහොමද මේ සඳහා කතා කරන්නේ කියලා. විශ්වාස භංගයක් වූ දෝෂාභියෝග ඉදිරිපත් කරනකොට සියලුම ඡන්ද පාවිච්චි කරන සියලුම මන්ත්‍රීවරුන් අසංකරන්න ඕන කියලා අපි නම් අහලා නැහැ. එතන සමගි ජන බලවේගය කියන්නේ එහෙමයි. රනිල් වික්‍රමසිංහ මහත්තයාට මොකද්ද තියෙන සදාචාරය කියලා. සමගි බලවේගයට දේශපාලන සහ පාර්ලිමේන්තුව පිළිබඳව තියෙන දැනුම ඒකෙන්ම පෙන්නුම් කරනවා. දැන් ඔබතුමා ඒ කියන ඒ කියන්නේ 60 60 60 60 60 ඉන්නේ පරිවිතුරු තුමාත් මේක හොඳ කියලා ඔබතුමා කියන්නේ. ඔය 60 දෙවිපක්ෂයේ ඉන්න 60 60 60 වෙලා ඉන්න දැන් ඔබතුමා කියන පරිවිතුරු තුමාත් තියෙනවා. විපක්ෂයේ ඉන්න 60 කමිටකට වුණාද? එහෙම නැත්නම් විහිදිලා අනකොට ගන්නින් තිබුණා ආණ්ඩුව අද මේ විශ්වාස භංගයේ ඡන්ද විමතීමේදී එකට එකතු වෙනවද කියන එක බලා ගන්න පුළුවන්. ලෝක අපි ජීව කලින්. ඒ කියන්නේ විපක්ෂය තමයි මේ ආණ්ඩුවක් එක්ක උගල. බොහොම පැහැදිලිව මේක කුපුරලා කුරු වෙලා ඕජස් ගලන්ඩලා ඇතිලා තිබුණා ආණ්ඩුව. ආපහු සුවපත් කරන්න කාරණා වුණා මේ විශ්වාස භංගයේ. ඒකේ ප්‍රතිඵල අද විශ්වාස භංගයේ විවාදයෙන් පස්සේ අපිට ඡන්ද විමතනකට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ උත්සවය මගේ කාර්ය. उत्तर देना මෙර ප්‍රතිපලයේ දිහා බලලා තීන්දුව කරන්න පුළුවන් ඒ ප්‍රතිපලයේදී අපිට කතා කරන්න ඒකවල කියන්න. ඒ කියේදා සර්වපක්ෂ සමුලක් කරනවා දෙන විපක්ෂේ. කවිදා සර්වපක්ෂ සමුලක් කරනවා දෙන විපක්ෂේ. ඒ මේ මහලි තමරේ කියලා ඔබතුමා සහභාගී වුණාද? මොකද එහෙම ඔබතුමාට එතන සහභාගී නැහැ කියලා දුන්නේ. නැහැ පක්ෂයෙන් අපි නම් කරා අපේ නියෝජ්‍ය නායක මහත්මයාට සහභාගී කරන්න කියලා. ඒ යනවා මේ නියෝජ්‍ය නායක මහත්මයා ඔබතුමා අපේ මහලි තමරේ කියලා දෙන සහභාගී වෙන්න කියලා. अभी अपने वीडियो अलग दिए
मेघ मे फनडे लगना पाते अपने यदाभाग्यरान पुरा सुसुम अभी पक्ष बलधारी पत्थर अद अभी ग्रूप मीटिंग जनाधिपति वेदा जनाधिपति तरह करना उपतिमाने वर्तमान जनाधिपति अभियोग अभी अभियोग अभियोग मिनसुन जीव जीवती अरगले अक्तरें पलांड अंगनगर उप पलांड विन अंगनगर अद अंगनगर वाहन की मुखा रत्ती गेल इतना विन रत्ती मुखा गेल अभी किसी अभियोग अभी कमी मे जनाधिपति माम इलांक चंदे ना अवश्य काल पुदेक्षक दानूमपी पुदेक्षक विक्रम सिंह महात्म्या विश्वास भंगट कथागल विनस्क्रीम करीम कल राजपक्ष आंडून पहार दीम जाति रणिल विक्रम सिंह महात्म्या जहपालन काले वगे में ताम डील डील मैं आंदोलन रुपयाल कोटी देखा बेंगोट बुराली अरंगी दुनाम रुपया समुदाय को अजित रोहन निज्य पुलिस मादी ये साली मीटी देखा बेरवा इतकोट किसी नडवा नैत कट उत्तर नैत बेर कऊम बेर पुला डील खाने सिंह हत्या की मुखा दी डील मुखा बुराली मेरपीन ऐना डील का मे न्यूज से गोल दम रथ जनता पेर कोटी दिखा बैंक गिनी पंद आई को बैंक अकउंटर दुनिया का अजित रोहन पुलिस मेज पुलिस सीसीटीवी कैमरा वाले तीन गिला उद्यवीय संबंध किसी विमर्श ने अदर निरुपद्रित कागे डील अर्थगी मैं आने අපේ මඩ බලගායක ඉතිහාසික වෙනවා නම් ඕනම කෙනෙකුට පුළුවන් ගිහිල්ලා ඒ සම්බන්ධව නීති අනුකූල කටයුතු කරන්න. අපි අපිට එහෙම මඩ අතේ නැති නිසා තමයි අපි ඇවිල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලා.